පාසල් අධ්‍යාපන කටයුතු මේවන විට සිදුවන්නේ මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ ඇතැම් දරුවන්ට මාර්ගගත අධ්‍යාපන අවකාශය විවර කර ගැනීමට කඳු නැගීමට සිදුව තිබෙනවා මොනදාගල මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ආදිවාසී ගම්මාන ආශ්‍රිත උසම කන්ද කුලල් ඇට කන්දයි මින් පෙර ප්‍රදේශයේ දරුවන් ඉඳ හිට මේ කන්ද තරණය කරන්නේ විනෝදාස්වාදයේ පිණිසයි එහෙත් දැන් එම තත්ත්වය වෙනස් වී තිබෙනවා කුලලට කන්දේදී මේ දිනවල පාසල් දරුවන් සුලබව දැකගත හැකි රතුගල ගල්ගමුව නෙල්ලියද්ද රත්මල් ගහැල්ල මුල්ලේගම සිරිපතන සහ නයන්තලාව ආදිවාසී ගම්මානවල පාසල් දරුවන් මාර්ගගත අධ්‍යාපනයේ නියැලෙන්නේ කුලලට කන්දේ පිහිටෙන් එනම් අන්තර්ජාල හා සම්බන්ධ වීමට අවශ්‍ය සංඥා සක්‍රිය වන්නේ මේ කන්ද ආශ්‍රිතවයි අර කන්ද අර මේ කන්ද උඩ පේන අර ගහක් තියෙන ගම්මානයේ සිට කිලෝමීටර් 8ක් 10ක් ගෙවාගෙන දෙමව්පියෝ සමග අපිට පැමිණෙන්නේ අන්තර්ජාල පහසුකම් සඳහා අධ්‍යාපන ලබන්න. එතතම මේ ගමේ ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා අපේ අම්මලා තාත්තලා අපිව ජීවත් කරන්නේ. ඉතින් කාඩ් එකක් ගන්න තරම්වත් වත්කමක් නැහැ අත්තනම කිව්වොත්. දරුවන්ට ආරක්ෂාව සලසා දීමට රතුගල ආදිවාසී නායකයාද එක්ව සිටියා. දැන් මේක තමයි අලුත්ම පාසලක් විල තියෙන්නේ. කියන්නේ මේක තමයි අලුත්ම ඉස්කෝලයක් විල තියෙන්නේ අත්තම කියනවා නම් දැන් ළමයි ඔක්කොම මේ දැන් ගමේ ඉඳලා කිලෝමීටර් 4ක් 7ක් 6ක් 7ක් තියා තමයි මේ ඇවිදින් මේ කන්ද උඩ මේ ඉන්නේ. ෆෝන් ඔන් කරාම පොත්පත් පිළිගරගෙන හිටියට ෆෝන් වල ලෝඩ් වෙන්නේ නැහැ. එයාලගේ දාන PDF වත් ඔන්ලයින් ලෙක්චර්ස් වත් මොනවවත් ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩක් වෙලා ඉඳලා මෙතන දවස්වලින් භාගයක් විතර මෙතනට වැයෙනවා ළමයිගේ. අපේ බලාපොරොත්තු තියන්නේ අනිවාර්යයෙන්ම අපේ ගමට සිග්නල් කුණක් ලබා දෙන්න තමයි. ඊළඟ महोय वरापेटिय लाहुगल गम्माने दरुवंद अंतर्जोल समदता संदहा अवश्य संज्ञा सक्रिय नोवीम निसा पीडावड पत्वे सिरिनवा औंट सिदुवेत्तेद बहु दुरे आमताई සංචරණ සීමා ඊට බාධාවක්. ඇත්තටම අපේ ළමයි අද ගොඩක් දුක් විඳිනවා. සංචරණ සීමා දැම්මන් පස්සේ සිග්නල් හොයාගෙනවත් යන්න අපිට විදිහක් නැහැ. අපි කියන්නේ අපිට වැඳලා හරි සිග්නල් ලබා දෙන ක්‍රමයක් සාස්සල් දෙන්න. උපාධි පරීක්ෂණයක් හරි නිබන්ධනයක් හරි අප්ලෝඩ් කරන්න හරි ඩවුන්ලෝඩ් කරන්න හරි ඕන නම් අපි යන්න ඕනේ එක්ක මෙහා පැත්තේ මහවැට කිලෝමීටර් 20ක් දුර ගෙවාගෙන නැත්තම් මෙහෙන් ආසන්න මට්ටමකට තියෙන්නේ පදිතලාව එතනටත් තියෙනවා කිලෝමීටර් 18ක් දුර ගෙවාගෙන අපි යන්න ඕනේ. මෙම ගැටලුවට මුහුණ පාස් සිටින ගුරුවරු अंतर्जाल දෙමාපියෝ ගොඩක් දුක් විඳලා ඇත්තටම ලොකු වරක් බලාපොරොත්තු තියාගෙන තමයි අපි ඉස්කෝලේ යවන්නේ. ඒත් මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා ඇත්තටම අපිට ඉගෙන ගන්න විදියක් නැහැ. ඇත්තටම අපිට ගොඩක් දැන් මානසික පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. ඉතුරු ළමයි ගොඩක් ඉගෙන ගන්නවා. අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ ඇත්තටම. අපිට ගොඩක් දුකයි. අපි ඉල්ලන්නේ අපිට සිග්නල් කණුවක් කොහොමවත් ලබා දෙන්න කියලා. රටේ දරුවන් දුරකථන සංඥා සොයා දුක් විඳිද්දී මැති ඇමතිවරු සඳහා සුකෝබබෝකි වාහන ගෙන්වීම ගැන කතා කරනවා වාහන ගෙන්වීමට රජයේ ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ සංවාදයයි මේ මං හිතන්නේ මේ වාහන ඇත්තම මේ අපේ රටේ සල්ලි වියදම් කරලා ගේන වාහන ඒක මේක වැරදි වැටහීමක් මේක ක්‍රෙඩිට් ලයින් එකක් ඒක අපිට මේ ආණ්ඩුවේ නෙමෙයි ගිය ආණ්ඩුවෙන් මේක ගත්ත ක්‍රෙඩිට් ලයින් එකක් ඒකෙන් තමයි මේ දැන් ඒක අපි ඒ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කරේ නැත්නම් ඒක අපත යනවා ඒ හින්දා ඒකෙන් අපි ඒක ප්‍රයෝජනයක් ගන්න ඕනේ ඒ වාහන ගෙනාවා කියලා අපේ ආණ්ඩුවට ඒ කියන්නේ මේ ණය බරක් ඇති වෙන්නේ නැහැ ඒ හින්දා අපි සිංගලෙන් කියනවා නම් ඒ ණය පහසුකම අපතේ නොයර අපි ඒ වාහන ටික ගෙන්න ගන්න එක සුදුසුයි කියලා තමයි මගේ අදහස संबंधी।